මේ වෙන විට විමල් වීරවංශ මන්ත්‍රීතුමා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. එතුමාට ලැබී තිබුණු තොරතුරු අනුව බොහෝ විට එතුමාවද අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරවීමට ඉඩ තිබෙනවා. මොකක්ද එතුමාට එරෙහිව තිබෙන චෝදනාව? 2008 වසරේදී කොටි ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය කරගෙන යන ආණ්ඩුවට ආණ්ඩුව පෙරලීමට 2007 වසර අවසානයේ තිබුණු අයවැය විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරා. කොටි ත්‍රස්තවාදයේ පරාජය කරමින් සිටින ආණ්ඩුවක් පෙරලීමට කටයුතු කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් කියන මතය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ ගෙන යමින් ඒට පක්ෂ එකඟ නොවුනාම විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඇතුළු ඒ දේශප්‍රේමී මන්ත්‍රීවරුන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිලා ඇවිත් ආණ්ඩුවට සහාය පළ කරා. ඒ දිනවල විමල් වීරවංශ මන්ත්‍රීතුමා මුහුණ දීලා තිබුණු ආරක්ෂක හේතු මත විමල් වීරවංශ මන්ත්‍රීතුමාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහනයක් නිදාස් කරනව පාවිච්චි කරා. 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ එතුමා අමාත්‍ය ධූරයක දිවුරුම් දෙනවා. ඒතර අමාත්‍යවරයෙකුට හිමි වෙන වාහන ලැබෙන නිසා මෙතුමා මේ වාහනේ නැවත ආපසු බාර දෙන ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා. එදා ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙනවා. ආරක්ෂක මණ්ඩලයේදී කියවුනා විමල්ට ආරක්ෂාවට තර්ජනයක් තිබෙනවා කියලා. ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීම සඳහා මේ වාහනේ තියාගන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දෙනවා. මම මේ අද මාධ්‍ය හමුවට එන්න කලින් එහෙම සංවාදයක් වුණාද කියලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ප්‍රශ්න ඇසුවා. එතුමා ඒක එවැනි දෙයක් සිදු වුණාය කියලා එතුමා ඒක සහතික කරා. ඔන්න මට දිවුරුම් ප්‍රකාශකකින් වුණත් මේ කාරණය කියන්න පුළුවන් කියලා සඳහන් කරා. එතකොට එහෙම නැතත් ඇමතිවරුන්ගේ වාහන ලබා දීම සම්බන්ධයෙන් 2006 ඔක්තෝබර් මාසේ 23 වෙනිදා ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද PSA ඉරාක් P1 ඉරාක් 40 දරන චක්‍රලේඛයක් තිබෙනවා. මේ චක්‍රලේඛයේ තමයි අමාත්‍යවරුන්ට වාහන ලබා දීම පිළිබඳ සීමාවන්, ඉන්ධන පිළිබඳ සීමාවන්, දුරකථන භාවිතය පිළිබඳ සීමාවන් සඳහන් වෙන්නේ. මේ චක්‍රලේඛයේ 28 වෙනි ඡේදය මම තමුන්වහන්සේලාට කියවන්න කැමති. සීමාවන් ටික සඳහන් කරාට පස්සේ කියනවා මීට අමතරව සුවිශේෂී ආරක්ෂක හේතු මත විශේෂ ආරක්ෂක රත හා ආරක්ෂක නිලධාරීන් ලබා ගන්නා ගරු අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එසේ ලබා ගන්නා රත හා නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳව තොරතුරු මගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වමි. කවුද කියන්නේ? අතිගරු ජනාධිපතිතුමා. එතකොට ජනාධිපතිතුමා සීමාවක් දානවා. හැබැයි ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න තියෙන කට්ටියට ඒ සීමාව ඉක්මවා ගැනීමට අවශ්‍ය වෙනකොට මාත් එක්ක ගැන සාකච්ඡා කරලා තීන්දුව කරන්නයි කියලා ඒ චක්‍රලේඛයේම දරුන් දෙනවා. එතකොට ජනාධිපති ලේකම්වරයා අත්සන් කරනවා. එතකොට ඒ ජනාධිපතිතුමාම තමයි තීරණය කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ ගත්ත තීන්දුවක් අනුව සාකච්ඡාවට බඳුන් වූ කාරණයක් අනුව විමල් වීරවංශ මන්ත්‍රීතුමාට වැඩිපුර එක වාහනයක් ලබා දෙන්න. දැන් ඒක අතිශයින්ම නීත්‍යානුකූලව ලබා දුන්නු වාහනයක්. හැබැයි මේ වෙන විට එවැනි හේතු නැතත් ඇමතිවරුන් විශාල වාහන ගන්න පාවිච්චි කරනවා. ඒ මේ කාරණේ මතම අපේ තිබ්බ 2010 2015 ආණ්ඩුවේ ආරක්ෂක හේතු මත වැඩිම වාහන ගන්න නිදාස් කර සිටි ඇමතිවරයා වන්නේ වර්තමානයේ ජනාධිපති ධූරයේ දරන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි. ඉතින් නියමිත වාහන ගන්නට වඩා වැඩිම වාහන භාවිතා කිරීම මූල්‍ය අපරාධ කොට්ටාසය අපරාධයක් සේ සලකා විමර්ශනය කරනවා නම් ආරක්ෂක හේතු මත හෝ වාහන ලබා දීම වරදක් කියලා හිතලා විමර්ශනය කරනවා නම් මුලින්ම ගෙන්විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවයි. ඒ නිසා ඇයි එනම් එදත් වාහන ආරක්ෂක හේතු මත වැඩිපුර දුන්නා නම් අදත් දෙනවා නම් ඒ නීත්‍යානුකූල බවට චක්‍රලේඛ තිබෙනවා නම් ඇයි මේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාට විතරක් ඒක වරදක් වෙන්නේ? බරපතල හේතුවක් තියෙනවා. ඒ තමයි මේ මොහොතේ මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන විශිෂ්ටතම කතිකයා විමල් වීරවංශ මැතිතුමා කෙනෙක් ගැන මම හිතන්නේ කිසිම විවාදයක් නැහැ. ඕනෑම දෙයක් සාමාන්‍ය ජනතාවට තේරෙන සරල බසින් පැහැදිලි කිරීමට එතුමාට තියෙන්නේ සුවිශේෂී හැකියාව. මේ ආණ්ඩුවට අද එතුමාගේ හැකියාව බරපතල තර්ජනයක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව උතුර කොටියටත් දකුණ සුද්දටත් ලබා දීමේ ව්‍යාපෘතියට තිබෙන ප්‍රබලතම බාධාව වී තිබෙන්නේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා.
ඉතින් එතුමාව රක්ෂිත බන්ධනාගාර ගත කරලා මාධ්‍ය ඉදිරියට පැමිණීම ජනතාව අතරට පැමිණීම යම් කාලයකට හිර කර තබා ගන්න පුළුවන් නම් ඉදිරියේදී එන ෆෙඩරල් ව්‍යවස්ථාවට රණවිරුවන් දංගෙඩියට යැවීමේ අතුරුදාන් වූ පිළිබඳ කාර්යාලේ විශේෂයෙන් මේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගන්න යෝජනාවන්ගේ ආධිනව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියට එතුමගෙන් ඇති වෙන්න පුළුවන් බලපෑම අවම කරගන්න පුළුවන් වේවි කියලා ආණ්ඩුව හිතනවා වෙන්න පුළුවන්. නමුත් පෞගේ අත්අඩංගුවට ගැනීම හරහා හිරේ දාලත් මේ කටවල් වහන්න පුළුවන් වුණෙත් නැහැ. අපේ වැඩ අඩපණ කරන්න පුළුවන් වුණෙත් නැහැ. මේ සියලු බාධක මැද්දේ අපිට පුළුවන් වුණා දූෂිත මහ බැංකු අධිපති ගෙදර යවන්න. අපිට පුළුවන් වුණා වැට් බද්දෙන් ඇතිවෙච්ච පීඩනේ යම් තාක් දුරට හරි සමනය කරන්න. ඒ නිසා සිරගෙවල් වල කූඩු කිරීමෙන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා වැනි සුවිශේෂ චරිතයක් නිහඬ කරන්නත් බෑ. එතුමා සමාජයට එල්ල කරන බලපෑම නතර කරන්නත් බෑ. එතුමා ඇතුළු අපේ කවුරුවත් අධෛර්යමත් වෙන්නෙත් නෑ කියලා ආණ්ඩුවට කියනවා. ඔය උපක්‍රමය වැරදි. දැන්වත් සීලාචාර විදියට මේ දේශපාලන ගනුදෙනුව බේරගන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. බොම්බේ